මේ වතු ගන්නවා සමාගම ගන්නවා එහෙම කියලා ඒක කවදාකරි ඒගොල්ලෝ ගන්න නැහැ. ඒක නිකන් බය කරනවා. අනිත් එක ආණ්ඩුව අරගෙන මේක නඩත්තු කරන්නත් බැහැ. මේ වෙලාව 1300 නේ 1700 මදි. නිසා ඒගොල්ලෝ අපිට නිකන් ඡන්දර කියනවා. අපි එවිලා මේ වයින් මිනිස්සුර දෙන්න ඕනේ. අපි පතින්න වගේ එක් කරනවා. අනිත් පත කියනවා දෙන්න එපා කියලා. මේ සිස්ටම චේන්ජ් කරන්න ඕනේ කියලා. ආයි. ඊටම ආණ්ඩුව 1700 දෙන්න ගිහිලා මේ ගැසට් කරලා ඒත් ආණ්ඩුව මේ කම්පැනි දෙන්නනේ. එතකොට මොනතරම් බලවත් කියලා කම්පැනි හිතා ගන්න පුළුවන්. යාපාලන ආණ්ඩුව මේ ජනාධිපතිම එතකොට අගමැති හිටියා. එතකොට මේ වාගේ අම්පුත සංගමතක අස්සම් කරපු ිටුම බඳි කියලා අපි කියලා ඉල්ලනකොට අපිට කිව්වා ඕකේ දවසකට 50 දෙන්නන් කියලා. නමුත් එතුවා අපිට කියලා අනිත් පැත්තේ නවින් දිසනගිට කිව්වා මේක ඔය දෙන්න එපා කියලා. එතකොට නවින් දිසනගේ දුන්නේ අන්දිමනකම 50ක් අම්බුනේ. එතකොට අපිට තමයි කතරම ආවේ. අනිත් එක ආණ්ඩුව අරගෙන මේක නඩත්තු කරන්නත් බැහැ. හැබැයි එතනයි මම එකක් කියන්න මේ බොරුවට මේ ආණ්ඩුව මේ වතු ගන්නවා සමාගම ගන්නවා එහෙම කියලා ඒක කවදාකරි ඒගොල්ලෝ ගන්න නැහැ. ඒක නිකන් බය කරනවා. දැන් කියන්නේ ඔබ කියන්නේ මේ වතු ගන්නවා කිව්වට අරගෙන ආණ්ඩුවට කරන්න බෑ කියන්නේ. නෑ අනිවාර්ය කරන්න බෑ. නෑ හොන්දර කරනවා නම් මෙතරම් ජනවසම 10 වෙනිදා පඩි දෙනවා නම් 10 වෙනිදා දෙන්නේ නැහැ. 20 තමයි පඩි දෙන්නේ. දැන් මේ 1700 දැන් රජයෙන් දෙනවා කියලා ජනාධිපතිවරයා එදා කියලා අප්පුඩි ගහලා ඌ තියලා විසිල් දාලා ලොකු පෙරලියක් කරා. දැන් මේ 1700 ඇත්තම දෙන්න පුළුවන් දැන් ඔබතුමත් ඒ ක්‍රියාවේ ඉන්න කෙනෙක් විදිහට බිමේ ඉන්න කෙනෙක් විදිහට භූමියේ ඉන්න කෙනෙක් විදිහට 1700 දෙන්න පුළුවන් ද මේකට? මේ වෙලාව 1300 නේ 1700 මදි. මේ සිස්ටම චේන්ජ් කරන්න ඕනේ කියලා. අන්න ඒක නිසා ඒකලා අපිට නිකන් ඡන්දර කියනවා. අපි එවිලා මේ වයින් මිනිස්සුර දෙන්න ඕනේ. අපි පතින්න වගේ එක් කරනවා. අනිත් පත කියනවා දෙන්න එපා කියලා. ඒක තමයි උනේ. මම උදණ්ඩ කියන්නේ 2000 යාපාන ආණ්ඩුව කාලේ මේ වගේ උස්ම අසං කරලා අපි කියලා කතා කරනකොට ජනාධිපතිතුමා කිව්වා ඒතිගොල්ල අංක වැල්මති. එතකොට කිව්වා රුපියල් 5 දවසකට වැඩි කරන්න කියලා. නක පණක් රුපියල් 50ක් වැඩි කරන්න කියලා. අන්තිමට අපිට කිව්වා දෙන්නම් කියලා අනිත් පත නවින් දසනගේ ප්ලාන්ටේෂන් නිසා. ඒකට අපි දෙන්න එපා කියලා. අන්තිමරකන් දුන්නේ නැහැ. එතකොට අපේ නම සෞතුරේට. එදා තමයි දැනගත්තේ නායකවරු කාටත් ඒලා අපේ ජනතාවට ආදර නැහැ. ඔබතුමාලා කොහොමද ඉතින් වතු ජනතාව නියෝජනය කරන්න දැන් ওই தත්ත්වෙ ඉඳගෙන? ඔබතුමාලගේ නෑ ඒක තමයි අමාරු. ඒක තමයි අපි කියන්නේ මේවා සිස්ටම් චේන්ජ් එකක් ඕන. වාම මේ වතු ටික බෙදලා දීලා ඒකට මේ අකර ගන්න දීලා ඒකළුන් දළු කල ගන්න කියලා. ඒ කියන්නේ තවත් එක් දේශපාලන රැවටීමක් විතරයි මේ. මේක රැවටීම නෑ නේ දිරිට දෙන්න බෑ නා. ඒතකොට මිනිස්සු වැඩ කරන්නේ. දැන් ඒ වෙලාව වත් ඉස්සෙල්ලා 300 400 වැඩ කරපු කට්ටිය දැන් ඒ වෙලාව 50 70 වැඩ කරන්නේ. ඊට පස්සේ යනකොට තව අවුරුදු යනකොට මේ කම්කරු නිතියලා